ඔබ හිතන්න ඔබ දහවන තරගයකට සහභාගි වෙන්නට යනවා. හදිසියෙම ඔබට දැනෙනවා ගමන් මල්ලේ සපත්තු දෙක නැහැ කියලා. තරගය පටන් ගන්න ඕන මෙන්න. මොකක්ද ඔබට වෙන්න පුළුවන්? ඔබ ඇතැම් විට මානසිකව කඩාගෙන වැටේ. ඇතැම් විට තරගයට සහභාගි නොවී හිඳී. තරගයට සහභාගි වුණත් දිව යන්නට ඇතැම් විට ධෛර්යයක් නොතිබේවි. සපත්තු දෙක නොමැති වීමේ අවාසිය තරගයට ඒ ආකාරයෙන් බලපෑම් කරාවි. ඔබ හිතන්න කිලෝමීටර 42ක් දුර දිව යන මැරතන් තරගයකට සහභාගි වෙන්න යන ක්‍රීඩකෙක් හදිසිය දැනගන්නවා තමන්ට පාවහන් යුගලය නැහැ කියලා. ඔබ හිතන්නේ ඔබට නම් කුමක් වේවිද? හැබැයි මේ ක්‍රීඩකයා තරග කළා. කොහෙදිවත් නෙවෙයි ලෝකේ උත්කර්ෂවත්ම ක්‍රීඩා තරගාවලිය, ඔලිම්පික් තරගාවලියේ මැරතන් තරගයේ සව්වට. බෑෆුට් රනර් පාදයේ ධාවන පාවහන් නොමැතිව ඔලිම්පික් මැරතන් තරගයක් ජයග්‍රහණය කරපු පළමුවෙනියා බවට උපත් වුණා. හිතන්නේ ඒ ධෛර්යය මොනතරම් ඉහළද? ඒ ධෛර්යෙන් ඉගෙන ගන්නට ඔබට කතාවක් තිබෙනවා. ඒ නිසා බෑෆුට් රනර් පිළිබඳව අද ඔබට කියන්නට අප තීරණය කළා. 1932 වසරේදී ඉතියෝපියාවේ උපත ලබන කුඩා දරුවෙකු දුරදිවීම කෙරෙහි අසාමාන්‍ය ප්‍රියතාවක් දක්වන්න කුවනවා. බෙහෙසකර හා දුෂ්කර ක්‍රීඩා ඉසව්වලට වඩාත් ප්‍රිය කරන ඔහු 1952 වසරේදී එරට යුද හමුදාවට බැඳෙන්නේ සාමාන්‍ය සෙබළෙකු ලෙසයි. නමුත් එවකට එහි සේවය සඳහා පැමිණි ස්වීඩන් ජාතික පුහුණුකරුවෙකු මෙම ක්‍රීඩකයාට යාමට දුර ගමනක් ඇති බව තේරුම් ගන්නවා. එහි ප්‍රතිඵලය 1954 වසර වන විට ඔහු මැරතන් ක්‍රීඩකයෙකු ලෙස පුහුණුවීම් ආරම්භ කිරීමයි. රෝම ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන මෙම ක්‍රීඩකයා රෝමයට යන්නේ කෙසේ හෝ රන් පදක්කමක් දිනා ගැනීමේ අරමුණු ඇතිවයි. කෙසේ වෙතත් තරග ආරම්භය සඳහා නවතම පාවහන් දෙකක් පැළඳ තරග මාර්ගයට බසින අබීබේ බිකිලා නම් මෙම ක්‍රීඩකයා අපහසුතාවයකට මුහුණ දෙනවා. එනම් පුහුණු ධාවනයේ යෙදෙන අවස්ථාවේදී මෙම පාවහන් අලුත් ඒවා බැවින් දෙපාවලට සිරවි අසාමාන්‍ය වේදනාවක් ජනිත වීමයි. එම වේදනාවත් සමගින් ධාවනයේ යෙදීම අපහසුවක් බව තේරුම් ගන්නා බිකිලා පාවහන් ගලවා ධාවනයේදීමට තීරණය කරනවා. ඒ අනුව කිලෝමීටර 42කට වැඩි මැරතන් තරගයේ ධාවනයට බිකිලා පිවිසෙන්නේ නිර්වත් දෙපයින්. රත් වූ මහපාරේ අභියෝගයේ ජයගනිමින් අන් සියල්ලන්ට කලින් ජයග්‍රාහී රේඛාව පසු කර යන්නට බිකිලා සමත් වෙන්නේ සිය පළමු ඔලිම්පික් රන් පදක්කම් ජයග්‍රහණය නව ලෝක වාර්තාවකින්ද සරසෝමින්. තරඟ අවසානයේදී නිර්වත් දෙපයින් අපූරු අප්‍රිකානු රංගනයක් පෙන්වන බිකිලා පවසන්නේ තවත් කිලෝමීටර 10ක් හෝ දිව යාමට තමන්ගේ දෙපා ශක්තිමත් බවයි. සපත්තු රහිතව 1960 රෝම ඔලිම්පික් තරගාවලිය දිනු බිකිලා සපත්තු සමග පැමිණ 1964 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියද ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ඒ ඔලිම්පික් ඉතිහාසයේ පිටපිටම මැරතන් පිරිමි ඉසව්ව ජයග්‍රහණය කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසද ඉතිහාසයට එක් වෙමින්. ක්‍රීඩකයෙකු ලෙස ඔබට අභියෝග පැමිණින්නේ කුමන මොහොතේදැයි ඔබ දන්නේ නැහැ. නමුත් කුමන අභියෝගයක් පැමිණියද නිර්වත් දෙපයින් ඔලිම්පික් මැරතන් තරගයක් පවා ජයග්‍රහණය කර පෙන්වූ බිකිලා ඔබට කියා දෙන්නේ ඔබ අත් නොහරින්නේ නම් ඔබ කිසිදා පරාජිතයෙකුද නොවන බවයි.